ලාභයේ දිනවලට පුතේ විකුණු මිල නොවන නැත්නම් ගත් මිල සොයන්න ඒ වගේ නැත්නම් ගත් මිල දීලා තියෙනවා නම් ලාභයේ විකුණු මිල හොයන්න විකුණු මිල දීලා තියෙනවා නම් නේද එතනින් එහාට මේ ඔය දේවල් ඔක්කොම හොයන්න ඔයාලට මම ගිය සති කතා කරා අද යන්න තියෙනවා පුංචි පුංචි කොටස් ටිකකට වට්ටම් කියන කොටසට අද පොඩ්ඩයි යන්න තියෙනවා හරිද අපි එනන් ලියාගන්න මාතෘකාව හැමෝම වට්ටම කියන එක ගැන කියලා දෙන්න හදන්නේ පුතේ මොකද්ද මාතෘකාව වට්ටම හරිද රයිට් ඉක්මනට එන යාම වට්ටම කියන එක මාතෘකාව ලියාගන්න මොකද්ද පුතේ මේ වට්ටමක් කියන්නේ වට්ටමක් කියලා කියන්නේ මොකද්ද වට්ටමක් කියලා කියන්නේ මොකද්ද මේ බලන්නකෝ දැන් හරිද මොදලාලි කෙනෙක් රුපියල් 5000කට බාණ්ඩයක් ගේනවා අය දන්න මොදලාලි කෙනෙක් රුපියල් 5000කට බාණ්ඩයක් ගේනවා හරිද බාණ්ඩයක් ගෙනල්ලා ඒක විකුණන්නේ නැහැ එකපාර නේද විකුණන්නේ නැහැ එකපාර හිතනකෝ ගවුමක් කියලා ගෙනාපු ගම විකුණන්න බෑනේ නැත්නම් අපි වටිනා කියන ෆෝන් එක නෑ ගෙනාපු ගම විකුණන්න බෑ ඒතර මෙයාගේ මේකේ ලාභයක් තියාගෙන මිල ලකුණු කරන රුපියල් 7000යි කියලා හරිද බාණ්ඩේ මොකද ඉස්සලම කරන්නේ ගේනවා ඊට පස්සේ විකුණන්නේ ලකුණු කරනවා කියලා හිතන්නකෝ දැන් මේ ගණු දෙනුත් මෙයා කීයක ලාභයක් තියාගෙන තියෙනවද පුතේ මෙයා රුපියල් 2000ක ලාභයක් තියලා 5000ට ගල අද්දාරු කරද්දි මෙතන නම් මෙතන මෙයා ලාභේ තියලා තියාගෙන රුපියල් 2000ක් හරිද රුපියල් 2000ක ලාභයක් තියාගෙන නේද ලකුණු කරද්දි හැබැයි දැන් මෙයා මේක 7000ට හිතා විකුණන ඉතාලේ තමයි 2000 ලාභ තියාගත්තේ නේද ඒක සමහර වෙලාවට රත්තරන් පුතේ මොකද වෙන්නේ මේ කවුරු හරි මේ බාණ්ඩේ ගන්න එනකොට අඩේ කෙනාට හිතෙනවා පුතේ වට්ටමක් ලබා දෙන්න වට්ටමක් කියන්නේ මොකද්ද ගහලා තියෙන මිලෙන් ටිකක් මිල අඩු කරලා විකුණන්න සිද්ධ වෙනවා නේද එතකොට වෙලෙන්දා මොකද කරන්නේ මේකට දෙනවා වට්ටම හරිද වෙලෙන්දා දෙන්නවා වට්ටම අපි දන්න රුපියල් 300ක වට්ටමක් දුන්නා කියලා එහෙනම් මේ 7000ට දෙලිච් එකෙන් 300ක් අඩු කරලා තමයි විකුණන්නේ එතකොට කීයද රුපියල් 6700 තමයි විකුණන්නේ නේද 6700 තමයි විකුණන්නේ මේක තමයි මොකද එතකොට මේ විකුණු මිල හරි නේද? right. එතකොට ඒ වෙලෙන්දර දැන් මිල අඩු කරයි කියලා ලාභයක් වෙනවද නැහැ? හේතුව මෙයා බාණ්ඩ ගෙනාවේ රුපියල් 5000කනේ. 5000 ගෑලා 7000ට විකුණන්න හිතුවා පුතේ. එතකොට 2000ක ලාභයක් වුණා. හැබැයි විකුණන්න හිතුවට ඒ ගානට විකුණන්න උන්නේ නැහැ. එතකොට මේ ලාභය සිද්ධ වෙන්නේ නැහැ. ඒ වුණාට ලාභයක් වෙනවා ඇයි? අවසානයේ බැලුවොත් ගෙනාවේ 5000ට අවසානයේ විකුණේ 6700 නම් 5000 ගෑලා 6700 විකුණා. ඒත් පුතේ රුපියල් 1700ක ලාභයක් වෙනවා නේද? එන්න මෙතන සම්බන්ධයෙන්දී 1700ක ලාභයක් වෙනවා. නේද? මේ මොකද්ද මේ ලාභය? අපේක්ෂිත ලාභය 5000ට ගෙනල්ලා ලකුණු කරේ 2000ක් ලාභයක් අපේක්ෂාවෙන් අපේක්ෂිත ලාභය. මේ තමයි ඇත්තටම සිදු වූ ලාභය. ඇයි ඇත්තට මේ ගාන වෙන්නේ හේතුව? මෙන්න මෙතන සිද්ධ විච්ච කතාව නිසා. නේද? 7000ට දෙවිච්චකට වට්ටමක් දුන්නා. එහෙනම් පල්ලෙහාට යද්දී විකුණන්න විකුණනකොට 7000ෙන් 3000ක් අඩු කළා 6700 තමයි විකුණන්න වෙන්නේ. අන්න ඒ චූටි දෙයින් හින්දා තමයි පුතේ මේකේ මිල මක්ුණේද අඩුවෙන් විකුණන්නේ වට්ටම නිසා හැබැයි වට්ටමක් දුන්නයි කියලා මුදලට පාඩු වෙන්නේ නැහැ. දවල් හිතන්නකො වට්ටමක් දෙනවා කියන මිල අඩුවෙන් විකුණනවානේ. ගහලා තිබිච්ච මිලට වඩා අඩුවෙන් විකුණනවා මිසක් ගෙනාපු මිලට වඩා අඩුවෙන් දෙන කරේ වට්ටමක් දෙනවා කියන්නේ. ඒතකොට වට්ටම දෙන්න කලින් මෙයා 5000ට ගහලා ලොකු ලාභයක් තියාගෙන ලකුණු කරන්නේ. ඒතකොට මේ ලාභේ 2000ෙන් තමයි මේ 300 අඩු කරලා දෙන්නේ. 2000ක ලාභයක් වෙන්න තියෙන එක 2000ක ලාභ නැතුව ලාභය අඩු කරගන්නවා හැබැයි පාඩුවක් වෙන්නේ නැහැ යාට නේද ලාභය අඩු වීමක් තමයි වෙන්නේ ඔක තමයි වට්ටම කියලා කියන්නේ එතන සරලවම මිල අඩු කළා විකිනීම හරිද හරි නම් මේ පාඩමක් ගත්තා ඉවර කරන්න පුළුවන් මේ නාන ගොඩක් තියෙනවා කරන්න අපි ඒක ඉක්මනට කරමු වෙනවා හරි එහෙනම් වට්ටම කියන සංකල්පය මම ගන්න පුතාලට පැහැදිලි වෙන්නේ නැති හරි අද මම කතා කරද්දී පොඩ්ඩක් ඔයාලට අවුලයි හේතුව පුතේ මගේ මොනවාරි කාපු කෑමක් නිසා මගේ දිව පොඩ්ඩක් නිකන් පිච්චිලා වගේ දෙයක් වෙලා තියෙනවා නිකන් වන වෙලා වගේ ඒ හින්දා පොඩ්ඩක් කතා කරද්දි මට රිදෙනවා දිව ඒ හින්දා පොඩ්ඩක් කතා කරද්දි වචන ගැන එච්චර හිතන්න එපා හරිද හරි එහෙනම් ඉස්සලම කියන්න වක්තම මාතුකාව
වට්ටම තමයි මාතෘකාව. එතකොට මේ වට්ටම ලබා දෙන්නේ ගිනා මිලට නෙමෙයි ලකුණු කරලා තියෙන මිලට තමයි බලපාන්නේ නේද? රයිට්. එහෙනම් හිතන්නකෝ මෙන්න මෙහෙම භාණ්ඩයක් රුපියල් 2000ක් ලෙස මිල ලකුණු කර තිබු භාණ්ඩයක් විකිණීමේදී භාණ්ඩයක් රුපියල් 1700කට විකුණයි. ඒ කතාවનો තේරුම භාණ්ඩේ ලකුණු කරලා තියෙන 2000යි කියලා. ඒ කියන්නේ භාණ්ඩේ ගේන්න ඇත්තේ අඩුවේ. ගහලා තියෙන 2000යි. විකුණන්නේ 1700කට. නේද? එතකොට මේ 2000ක් ලොකු ගානකද විලා අඩුවෙන් විකුණන කියලා අලාභ වෙන්නේ නැහැ. හැබැයි 2000ට ගෙනහල්ලා 1700කට විකුණනක් එතන අලාභයක් වෙනවා. 2000ට ගෙනහල්ලා 1700කට විකුණනත් අලාභයක් වෙනවා. එහෙනම් මේක තේරුම් ගන්න එහෙම එකක් නෙවෙයි වෙලා තියෙන්නේ. ගෙනාවු මිල විදිහට තියෙන ලකුණු කරුම් වෙන. ඒ කියන්නේ ගේන්න ඇත්තේ ගොඩක් අඩු මුදලකට ලොකු ගානක් යාල ලකුණු කරනවා. හිතන්නකෝ 1000ට ගෙනාවා කියලා. 1000ට ගෙනත් 2000 ලකුණු කරලා වගේ දෙයක් තමයි මෙයා කරන්නේ. එතකොට 1700 විකුණන මිල අඩු කරලා විකයි කියලා පාඩු වෙන්නේ නැහැ. මොකද 1000ට ගෙනාවා නම් 1700 විකත් රුපියල් 800ක් ලාභ දිනවනේ. අන්නේ වරද්ද. ඔව් හදාගන්න එපා. හරිද? ඒක හොඳට තේරුම් ගන්න මොකද්ද වෙන්නේ කියන එක. රයිට් එනවා මේකේ මේ මිල අඩු කරලා විකුණලා තියෙන්නේ. තිබු මාන්නයක් 1700 විකුණයි. ලකුණු කරපු ගාන 2000 විකුණන ගාන 1700. අඩු විකුණලා තියෙනවා මොකක්ද කියලා දිනන වට්ටමක් පුතේ. එතනින් හොයාගන්න පුළුවන් වට්ටම 2000ෙන් අඩු කරනවා 1700ක් වට්ටම වෙනවා රුපියල් 300ක් කියලා වට්ටම වෙනවා රුපියල් 300ක් කියලා එහෙනම් එතකොට ඒක තේරුම් ගන්නේ කොහමද දැන් ඉතින් මේ අර අලාභ ගණන් වලත් මේකනේ 2000ට ගෙනල්ලා 1700 විකුණාම අලාභයක් වෙනවා ඒත් මේක නෙවෙයි ඒක 2000ට ගෙනල්ලා 1700 විකුණන මේක 2000යි කියලා ලකුණු කරලා තියලා 1700 විකුණන එතකොට තේරුම් ගන්න ඕනේ මේක අලාභයක් නෙවෙයි මේක වට්ටමක් වෙන්න ඕනි කියන එක නේද 2000ක් ලකුණු කරලා කියලා කියන්නේ ඒක තේරුම අනිවාර්යෙන් ගේන්න ඇද්ද තව අඩු මුදලකට නේද හයි අන්න ඒ වගේ හයි වට්ටම ඔන්න 300යි එහෙනම් ඊළඟට හොයන්න පුළුවන් පුතේ මේකෙන් වට්ටම් ප්‍රතිශතය හොයන්න පුළුවන් කොහොමද වට්ටම් ප්‍රතිශතය හොයන්නේ මේ භාගයේ අර මම කියලා දුන්නා ගිය සතියේ කියලා දුන්නා ප්‍රතිශතය හොයන්න භාග තියෙන්න ඕනේ වට්ටම් ප්‍රතිශතය වද්දී භාගයක් තියෙන්න ඕනේ භාගෙ උඩ ඉන්න ඕනේ වට්ටම අනිවාර්යෙන් මොකද වට්ටම් ප්‍රතිශතය නම් හොයන්නේ උඩ ඉන්න ඕනේ වට්ටම යට තියෙන්නේ ලකුණු කරපු මිල තමයි දාන්නේ. ඇයි? වට්ටමක් දෙනවා කියන්නේ මිල අඩු කරනවා. කොහෙන්ද මිල අඩු කරන්නේ? ලකුණු කළ මිලෙන් අඩු කරන්නේ. එහෙම දැන් අපි දන්නවා වට්ටම 300. මේ වට්ටම දුන්නේ 1700 නෙවෙයි පුතේ. 2000ට 300ක වට්ටමක් දුන්නා. 2000ෙන් 300ක් මිල අඩු කරා. ඒක නේ අපි කියන්නේ නේද? ඔය යට දාන ලකුණු කර මිල ප්‍රතිශතයක් අරන් මේක 100ෙන් ගුණ කරනවා. එහෙනම් වට්ටම 300යි ලකුණු කළ මිල 2000යි ඒක තමයි 100ෙන් ගුණ කරන්නේ. මෙතන බිंदु 2කට මෙතන බිंदु 2ක් කැපි හැකි මේ බිंदुට මේ බිंदुට මේ 32කට බෙදෙනවා 15යි 15 වට්ටමක් තමයි දීලා තියෙන්නේ රයිට් එහෙනම් පළවෙනි ගාන හදාගන්න රත්තරන් පුතේ පළවෙනි ගාන හදාගන්න ඉක්මනට හරි ඇත්ත පුතේ වෙලාව ලියාගත්තද මොන පළවෙනි ගාන වලටත් ගානක් දෙනවා අද මතක තියාගන්න අලාභත් මේ වගේමයි පේන්නේ මේ ලොකු ගානකට තිබිලා පොඩි ගානකට විකුණාම අලාභයක් නෙවෙන්නේ
දැන් මෙතන ඒක නෙමෙයි වෙන්නේ මෙතන වෙන්නේ නේද ටිකක් අඩුවෙන් ගෙනහලා වැඩියෙන් ලකුණු කරලා අඩු කරනවා නේද අර මං කිව්වේ 5000ට ගෙනහලා 7000ක් ලකුණු කරලා 6000ක් සිරුකුණාට පාඩුවක් වෙන්නේ නැහැ ගෙනාවේ 5000 නිසා නේද ඒක වට්ටම් දෙන්න නම් අනිවාර්යෙන් මුදලාලි වැඩිපුර මිලක් තියාගෙන තමයි මම පුතේ ලකුණු කරන්නේ හරිද ස්ලයිඩ් මම කෝ එනවා ඔන්න ඔයාලට දෙන ගාණී ළඟට सांप्रदायिक गुरु बोर्ड सार्थक अपराध ගාල්විටින් ඉල්ල අපි මම පළවෙනි ගානේ වන්න හොඳ group එකට දෙවෙනි ගාන මෙන්න අපි කතා කරන්න නිමල් ටික මේක ගණන් ටික වැඩිපුර දෙනවා නිමල් රුපියල් 2000ට ගෙනා බාණ්ඩයක් නිමල් රුපියල් 2000ට ගෙනා බාණ්ඩයක් रुपया 3000ක් ලෙස රුපියා 3000ක් ලෙස මිල ලකුණු කරයි රුපියා 3000ක් ලෙස මිල ලකුණු කරයි පසුව විකිණීමේදී වට්ටමක් ලබා දී පට්ටමක් ලබා දී රුපියල් 2700කට විකුණයි right මම මේකෙන් අහනවා මාය පුතේ ප්‍රශ්න තුනක් අහනවා හරිද පළවෙනි ප්‍රශ්න තමයි හොඳට කල්පනා කරලා හදන්න ඕනි අපේක්ෂිත ලාභ ප්‍රතිශතය කියන ලිව්වේ ඔයාලා ගාන්ති කරමු ලියාගෙන අපේක්ෂිත ලාභ ප්‍රතිශතය සොයන්න right අපේක්ෂිත ලාභ ප්‍රතිශතය දෙක වට්ටම් ප්‍රතිශතය නේද පළවෙනි එක මොකද්ද අපේක්ෂිත ලාභ ප්‍රතිශතය प्रश्न तुना प्रश्न तुना अपेक्षित लाभ प्रतिशत देख वट्टम प्रतिशत तुना सिदुकू लाभ प्रतिशत මිනිත්තු දෙකක් දෙන්නම් සියලු දෙනාට උත්සාහ කරන්න කාලයක් අනිවාර්යෙන් ඕනි නිසා ඒ මිනිත්තු දෙක ඇතුළත බලන්න වැරදුනාට කමක් නෑ පුතේ පෑන බැරනම් පැන්සල් හරි අරගෙන ට්‍රයි එකක් දෙන්න මේකෙන් ගලප ගන්න පුළුවන් දෙ කියලා ගානේ තියෙන දත්ත අවබෝධ කරගෙන ඊට පස්සේ මම පැහැදිලි කරන්නම් ඉස්සර මම ඔන්න මිනිත්තු දෙකක් දෙනවා හැමදාම වගේ වෙලාව දෙනවා ගණන් හදන්න නැත්නම් ගණන් පද්ධතියක් ඇති වැඩක් නෑ මම හදලා මං ඔහේ සාකච්ඡා කරලා මම්ම ගියාම බට ගණන් හොඳට පුළුවන් ඒ ඔයාලට බැරි වෙයි ඉතින් ඔයාලා හදන්න ඕනි හදලා බැරි වෙනකොට තමයි මම කියලා දෙද්දී හොඳට තේරෙන්නේ පුතේ. right එහෙනම් try එකක් දෙන්න එන ඉක්මනට.
හරි පුතේ පළවෙනි නම් රුපියල් 2000ට ගෙනා භාණ්ඩයක් 3000ක් ලෙස මිල ලකුණු කරා. ඒ කියන්නේ මෙයා 2000ට ගෙනල්ලා විකුණලා නැහැ 3000යි කියලා මිල ලකුණු කරලා. වැඩියෙන් ලාභයක් තියාගෙන නේද? පසුව විකිණීමේදී වට්ටමක් ලබා දී 2000ක් ඇත්තටම විකුණලා තියෙන්නේ 3000ට නෙමෙයි. තේරෙනවද? 2000ට ගෙනල්ලා 3000යි කියලා මිල ගහලා. හැබැයි ඇත්තටම විකුණලා තියෙන්නේ 2700. අඩු කරලා විකුණලා වට්ටමකුත් දීලා නේද? එහෙනම් වට්ටමක් ගැන කතා වෙනවා. හරි ඒක තියෙනවනේ. එතකොට මොකද මේ අපේක්ෂිත ලාභ ප්‍රසතිය කියන්නේ? එතකොට අපේක්ෂිත ලාභ ප්‍රසතිය කියන්නේ ගෙනාපු මිලයි විකුණන්න හිතපු මිලයි සලකලා බැලුවහම ඉච්ච ලාභය. තුන්වෙනි එක කියන සිදු වූ ලාභ ප්‍රසතිය කියන්නේ ඒ කියන්නේ ගෙනාපු මිලයි ඇත්තටම විකුණන මිලයි සංසන්දනය කරාම සිදුච්ච ලාභය තමයි ඇත්තටම ලාභය නේද? එහෙනම් අපේක්ෂිත ලාභය කියන්නේ මෙයා හිතුවේ කීයක් ලාභ ගන්නද අපේක්ෂා කරපු ලාභය. ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අපේක්ෂිත ලාභය එකම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. දැන් හිතන්නකෝ 2000ට ගෙනල්ලා 3000යි කියලා මිල ලකුණු කරා කියලා වික්කෙත් 3000මයි කියලා හිතන්නකෝ. එතකොට මේ ලාභෙම වෙනවා. අපේක්ෂිත ලාභය ඇත්ත ලාභෙම වෙනවා. ඒ මේ ගානේ ඇත්ත ලාභ වෙන්නේ අපේක්ෂිත ලාභය. එහෙනම් අපේක්ෂිත ලාභය කියන්නේ 2000ට ගෙනල්ලා 3000ට විකුණලා තියා බලාපොරොත්තු වෙච්ච ලාභය. එහෙනම් ඉස්සෙල්ලා මම හොයනවා අපේක්ෂිත ලාභය. අපේක්ෂිත ලාභය හොයනවා ඉස්සෙල්ලාම. නේද? 3000ට විකුණා යා ගෙනාවේ 2000ට එන එක අඩු කරා නම් එනවා රුපියල් 1000යි අපේක්ෂිත ලාභය. අපේක්ෂිත ලාභය රුපියල් 1000යි. right එන අපේක්ෂිත ලාභ ප්‍රසතය අපේක්ෂිත ලාභ ප්‍රතිශතය කොහමද යන්නේ? ලාභ ප්‍රසතයක් හොයද්දි නෙවෙයි ඕනි ප්‍රසතයක් හොයද්දි උඩ දාන්න ඕනි ඒ අදාළ එකනේ. එන අපේක්ෂිත ලාභ ප්‍රසත වෙනවනම් උඩ දාන්න ඕනේ අපේක්ෂිත ලාභය කීයද? 1000යි. සාමාන්‍ය ලාභ ප්‍රසත වද යට දාන්න මොකද්ද? මේ ලාභය ගන්න කොච්චර වියදම් කරාපු කියන එක නේද? කියලා මිල තමයි යට දාන්න ඕනේ සාමාන්‍ය. 2000ට ගෙනා බාරේ යට දාන්න ඕනේ 2000 පුතේ. එහෙනම් මේ ප්‍රසතයක් ගන්න ගුණ කරනවා කීයද? 100ට 100. නේද? අපේක්ෂිත ලාභය උඩ දානවා අපේක්ෂිත ලාභ ප්‍රසත වද අපේක්ෂිත ලාභය තමයි උඩ දාන්නේ. යට දාන්නේ අත්‍තරම ලාභ ප්‍රසතවද ජනාවල යට දාන්නේ 2000ක ජනාව බින්දු දෙකට මෙයාගේ බින්දු දෙකක් කැපිය හැකි මේ බින්දුවට මේ බින්දුවක් කැපිය හැකි 100 දෙකට බෙදුවොත් 50යි 100ට 50ක ලාභයක් අපේක්ෂාවයි 100කට 50ක ලාභයක් මෙයාගේ අපේක්ෂිතයි වට්ටම් ප්‍රතිශතය ඒ මොකද්ද වට්ටම් ප්‍රතිශතය කියන්නේ ඉතල වට්ටම හොයාගන්න මෙයා මම පුතේ වට්ටම කියන්නේ මොකද්ද මිල අඩු කරේ කියද්ද කියන එක දැන් 3000ක් ගහලා 2700 විකුණන්නේ ඒ වට්ටම් කියන එකට 2000 අදාළ කරගන්නේ නැහැ වට්ටම් කියන එක අදාළ වෙන්නේ ලකුණු කරේ කියද්ද විකුණන්නේ කියද්ද ලකුණු කරේ 3000යි විකුණන්නේ 2700යි නේද එහෙනම් 3000ෙන් 2700 අඩු කරා නම් වට්ටම වෙනව නේද 2700 අඩු කරන්නේ ඔව්නේ මේසේ අතනසේ ඒ වට් මේ අර සූත්‍රයක් අය පොඩියට තියෙන්නේ ඔව් පුතේ ඒක ලියන්න ඕනේ නේද අනේ මෙතන අර මම මෙතන ලියලා නැති කෙනේද අහන්න ලියලා නැති එක නේද ඔව් ආයක අත්‍යවශ්‍ය නැහැ පුතේ හොඳේ ලකුණු හම්බෙන්න ඒ සූත්‍රේ ලියීමක් අත්‍යවශ්‍ය නැහැ හොඳේ ඒකයි මම කියේ ප්‍රසත පාඩමේදී පුළුවන් තරම් ඔයා අර හිතන්න මේක ප්‍රසතයක් හොයනකොට කොහොමද අපි මේක ලියාගන්නේ අර සූත්‍රේ වල හදාගන්න කියන්නේ ඒකයි ඒක ලියන්න අවශ්‍ය නැති නිසා නේද අපේක්ෂිත ලාභ ප්‍රසත හොයනවා නම් උඩ දාන්න ඕනේ අපේක්ෂිත ලාභය අන්න එක මතක තියාගන්න ඕනිම ප්‍රසතයක් හොයද්දී උඩට දාන්න ඕනේ මේක යාට අදාළ එක අපේක්ෂිත ලාභ ප්‍රසතතර උඩ දාන්න ඕනේ අපේක්ෂිත ලාභය 1000. යට දාන්න සාමාන්‍ය ලාභයක් වද්දි දැන් මට 1000ක් ලාභ වුණේ කීයක් ඉඳද? රුපියල් 2000ක් වීදම් කළා. අන්නේ ධාතුල තමයි යට දාන්නේ. ඒක ලිව්වට ප්‍රශ්නයක් නැහැ. නොලිව්වයි කියලා ප්‍රශ්නකුත් නැහැ. ඊළඟට වට්ටම් ප්‍රතිශතය නේද? ඒක වන්න කලින් වට්ටම හොයාගමු අපි. අපේක්ෂිත ලාභ ප්‍රසත වන්න කලින් මම අපේක්ෂිත ලාභය හෙව්වා. ඒ වගේ වට්ටම් ප්‍රසත වන්න කලින් වට්ටම හොයමු. 3000ට දෙවිච්ච එක 2700 විකුණන 300ක මිල අඩු කිරීමක් වෙලා තියෙන ඔන්න වට්ටම. අන්න දැන් හොයන්න පුළුවන් වට්ටම් ප්‍රතිශතය. right උඩ දාන්න ඕනි මොකද්ද වට්ටම් ප්‍රතිශතය හොයද්දී අනිවාර්යෙන් වට්ටමනේ. උඩ දාන්න ඕනි වට්ටම 300යි. යට දාන්න ඕනි මොකද්ද මේ වට්ටම දුන්නේ කාටද? දැන් මෙතන නම් ලාභය උනේ මොන මුදලක් විඳන් කළාද? 2000ක් විඳන් කළා. මේ වට්ටම දුන්නේ කාටද? මිල අඩු කරේ කාගෙන්ද? 3000යි ලකුණු කළ මිල තමයි මේ වගේ ගණන් වල යට දාන්නේ වට්ටම් ගණන් වල නේද? ඒකක් ප්‍රසතක් ගන්න 100න් ගුණ කරනවා. බින්දු දෙකට බින්දු 2යි බින්දුවට බින්දුව 33ට බින්දුව 10යි 10යි.
සිදු කුලාප ප්‍රතිසත වන්නේ නම් අපි වන්නෝ ඉස්සෙල්ම සිදු කුලාපය හොයාගන්න ඕනි. සිදු කුලාපය කියන්නේ මොකද්ද? මෙයා 2000ට බලන්න කොහොමුණක් ගෙනාවේ? ගෙනල්ලා 2700 තමයි අන්තිමට විකුණලා තියෙන්නේ නේද? එහෙනම් 2700න් අර 2000 අඩු කළා දැම්මා නම් සිදු වෙලා තියෙන ලාභය රුපියල් 700 දැක්කද? අපේක්ෂිත ලාභය රුපියල් 1000යි. හැබැයි මිල අඩු කළා විකුණන හින්දා සිදු ලාභය රුපියල් 700යි. එහෙනම් සිදු කුලාප ප්‍රතිසතය සිදු කු लाभ प्रतिशत එකද අපේක්ෂා කරා 150ක ලාභයක් හැබැයි උනේ 135ක ලාභයක්. ඔන්න වෙලා ඕනි අය වෙලා ඕනි කියලා දාලා තියන්න. චූටි වෙලාවක් දෙනවා ලියා ගන්න. හරි වෙලා ඕනියා ඉන්නවනම් මැසේජ් එකක් දාන්න ඉස්සෙල් වගේ මැකුවට පස්සෙම කියන්න එපා කවුද වෙලා ඕනියා ඉන්නේ ටැග් කරලා දාන්න සපෝට් ඉන්නේ संबंध कल दुना
රුපියල් 3000ක් ලෙස මිල ලකුණු කළ භාණ්ඩයක් රුපියල් 3000ක් ලෙස මිල ලකුණු කළ භාණ්ඩයක් 108ක වට්ටමක් ලබා දී විකුණයි විකුණු මිල අපෙන් අහනවා වද පුතේ රුපියල් 3000ක් ලෙස මිල ලකුණු කළ භාණ්ඩයක් 100%ක වට්ටමක් ලබා දී විකුණයි විකුණු මිල රුපියල් 3000ක් ලෙස මිල ලකුණු කළ භාණ්ඩයක් 108ක වට්ටමක් ලබා දී විකුණයි විකුණු මිල අහනවා හයි කොහොමද යන්නේ දැන් 3000ට භාණ්ඩයට 108ක වට්ටමක් දෙනවා කියන්නේ මිල අඩු කරනවායි කියන එකනේ රයිට් එතකොට මේකෙත් පුතේ අර හරි පැත්තයි වැරදි පැත්තයි කියලා ගණන් වර්ග දෙකක් තියෙනවා මේක හරි පැත්ත ඇයි හරි පැත්ත කියන්නේ 3000ක් ලෙස ගහලා තිබිච්ච එකට තමයි 108ක වට්ටමක් දෙන්නේ එතකොට මේ 108ක වට්ටම දෙන්නේ 3000ට වට්ටමක් දෙනවා කියන්නේ මිල අඩු කරනවායි කියන එකනේ එතකොට මේ 108ක් මිල අඩු කරන්නේ 3000යි එතකොට අර මුල එක දීලා තියෙනවා නම් මේක පාවිච්චි කරන්න පුළුවන් 108ක වට්ටමක් දෙනවා කිව්වම මේ 108ෙන් ගුණ කරාම ඉන්නේ වට්ටම පුතේ කෙලින්ම 108ක වට්ටමක් දෙනවා කියන්නේ 100කට 8ක වට්ටමක් දෙනවා එහෙනම් 3000ක් පුතේ 108ෙන් ගුණ කරා නම් හම්බෙන්නේ වට්ටම හරිද එහෙනම් කෙලින්ම අපිට ඉස්සර මේ ගානේ වට්ටම හොයාගන්න පුළුවන් 3000ට තියෙන භාණ්ඩයට 108ක වට්ටමක් දෙනවා කියන්නේ එහෙනම් ඒක 108ෙන් ගුණ කරා නම් හරි බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා 8 වරක් 3 24යි 240යි රුපියල් 240ක වට්ටමක් තමයි මම පුතේ දෙන්නේ නේද ආ දැන් හොයන්න පුළුවන් විකුණු මිල එද 3000ට බාන්නේ තිබුණේ 240ක වට්ටමක් දුන්නා කියන්නේ 240ක් අඩු වෙනවා හරිද 3000ට තිබිච්ච බාන්නේ 240ක වට්ටමක් දෙනවා කියන්නේ 240ක් මිල මක් වෙනවද පුතේ අඩු වෙනවා එතකොට 3000න් 200ක් ගියාම නම් 2800යි 3000න් 200ක් ගියාම 2800යි ඒකම 40ක් ගියාම 2760යි රුපියල් 2760යි මෙන්න එක ක්‍රමයක් නේද එක ක්‍රමයක් ඔන්න නේද පළවෙනි එක දීලා තියෙන හින්දා මේ වට්ටම් ප්‍රතිශතය 100ට කියන එක පාවිච්චි කරන්න පුළුවන් අර ලාභ ගණන් වල වගේම තමයි දක්තිල දීලා විකුණු මිල ඇහුවොත් ලාභ ප්‍රතිශතය පාවිච්චි කරන්න පුළුවන් හැබැයි විකුණු මිල දීලා ගත් මල ඇහුවොත් එම් පැයි චාට් එකක් ගහන්න ඕනේ කිව්වනේ එහෙනම් මේක මේ විදිහට මේ ගාන හදන්න පුළුවන් හැබැයි මේක අර චාට් එක ගහලා හදන්නත් පුළුවන් මම අර චාට් එකක් කියලා දෙන්නේ හැමදාම මේකෙත් චාට් එකක් ගහගමු මොකක්ද මේ 100ට 8ක වට්ටමක් කියන්නේ ඒ කියන්නේ 100කට 8ක් දෙනවා ඒ කියන්නේ ලකුණු කළා තියෙන්නේ 100ක් නම් වට්ටම 8ක් දෙනවා අන්න ඒකයි 100කට 8ක් දෙනවා කියලා කියන්නේ එහෙනම් විකුණන්නේ කියලාද විකුණුම කීයක් වේද 100කින් 8ක් අඩු කරොත් රුපියල් 92කට තමයි විකුණන්නේ ඔන්න චාට් එක නේද 100කට 8ක වට්ටමක් දෙනවා කියන්නේ මිල අඩු කරනවායි කියන එකනේ නේද අලාභ කතන්දරේ වගේ තමයි වෙන්නේ උනට අලාභයක් වෙන්නේ නැහැ හොඳයි එහෙනම් මේක ලකුණු කළ මිල හරි වට්ටම හරි විකුණු මිල හරි දන්නව නම් අනිත් ඕන එකක් කියුවේ. අපි දන්නවා 3000ක් ලෙස ලකුණු කළ භාණ්ඩයක්. එහෙනම් මෙන්න මේක තමයි දන්නේ. අපෙන් අහන්නේ විකුණු මිල. මෙන්න මේක තමයි අහන්නේ. නේද? 100ක වටිනාකම දන්නවා නම් 92ක වටිනාකම අහනවා. එහෙනම් ඔක්කොටම කලින් එකක වටිනාකම හොයන්න ඕනේ. ඒකට මොකද කරන්නේ? 3100න් බෙදනවා. මේකෙදි කෙලි මේ චාට් එකේදි කෙලිම විකුණු මිල හොයන්න පුළුවන්. විකුණු මිල හොයන්න පුළුවන් කියලා මේ මේක හොයන්න පුළුවන් අර වගේ කැලි දෙකක් ගන්න ඕන නැහැ කෙලින් විකුණු මිල හොයන්න පුළුවන් කොහමද 100ක වටිනාකම තමයි 3000 කියන්නේ අපි ගන්නේ 92ක වටිනාකම 100ක වටිනාකම දන්නවා නම් පුතේ ඉස්සලම එකක වටිනාකම හොයාගන්න බෑ නේද ඒකන 3000 100ක් බෙදනවා එතන එකෙන් තමයි බෙදන්නේ හැමදාම 3000 බෙදනවා 100 ගුණ කරනවා කියන්නේ පුතේ 92 92ක බලන්න ඕන නැහැ කියලා මේක මේකෙන් බෙදලා හොයන්න ඕනේ ගුණ කරන්න මේකෙත් බිංදුවට බිංදුවක් බිංදුවට බිංදුවක් කැපෙනවා එකෙන් බෙදන්න තියෙන ඉතුරු වෙන්නේ එක විතරයි මෙතන එක වැඩක් නැහැ මෙතන 30යි 92 එහෙනම් 30 92 කින් ගුණ කරා නම් හරි 3 වරක් 2 6යි 3 වරක් 9 27යි මෙතන බිංදුවයි 2800යි කියලා කෙලින්ම ඒක උත්තරේ නම මෙන්න මේ විදිහට ක්‍රම කීයක් තියෙනවද එකක් තියෙනවා චාට් එක ගහන්න නැතුව මේ වගේ ගණක් හදන්න බැරි දහර නැහැ පුතේ චාට් එක ගහන්න නැතුව මේ දාති ගණක් හදන්න පුළුවන් මේක පුළුවන්. ඇයි? ලකුණු කළ මිල දීලා විකුණු මිල අහනවා කියන්නේ සාමාන්‍ය ලකුණු කරපු බාන්නේ පස්සේ විකුණන්නේ. ඒක හරි පැත්ත නේද?
හැබැයි විකුණු මිල දීලා නේද විකුණු මිල දීලා ලකුණු කළ මිල අහනවා නම් අන්න එතන අවුලක් තියෙනවා විකුණු මිල දීලා ලකුණු කළ මිල අහනවා නම් අනිත් පැත්තට නේද එතකොට මේ ගාන මේ දෙකටම හැදිය හැකි විකුණු මිල දීලා ලකුණු මිල අහනවා නම් විතරයි මේ මේ chart එක ඕන වෙන්නේ chart එක නැතුව මේ මේ විදිහට හදන්න පුළුවන් මේ ගාන අවුලක් නැහැ අයි ක්‍රම දෙකම කියලා දෙන්න ඉඳ කියලා දුන්නා මයික් එක ඔෆ් කරා කියලා දිනව මයික් එක ඔෆ් කරවලා කතා කරන්න නැති නිසා හරිද බයි වෙලා ඕනද ලියා ගන්න පුතේ මැසේජ් එකක් දාන්න ඕනි අය නැත්තම් මකන්නද उदाहरण कर දාන දෙන්න හදන්නේ නේද? අයි ඔයාල කැමති කම එක හදන්න එක ප්‍රශ්නයක් නෑ. හරිද? මම උඩ ටික මකන්නම්. යප්ටි තියන්නම් ලියා ගන්න හැටි ලියා ගන්න. මම ඔන්න කාණක් දෙනවා පුතා ඉස්සෙල්ලාම. හරිද? මේ කොතර කල්පනා කරලා කරන්න. රුපියල් 2000කට ගෙනා භාණ්ඩය අදාන රුපියල් 2000කට ගෙනා භාණ්ඩයක් 120ක ලාභයක් ඇතිව මිල ලකුණු කරයි පසුව විකිණීමේදී 105ක වට්ටමක් ලබා දී විකුණයි පසුව විකිණීමේදී 105ක වට්ටමක් ලබා දී විකුණයි right විකුණු මිල දාලා ලකුණු කළ විකුණු මිල දාලා ලකුණු කළ ගාණක් දින දින විකුණු මිල තියෙන වෙලාවට ලකුණු කළ මිල හොයන්න නැත්තම් විකුණු මිල තියෙන වෙලාවට ගෙනා මිල හොයන්න ඒක හදන්න තව ක්‍රමයක් තියෙනවා මං කිය අවසානයි කියලා දෙන්නම් කියලා නේද මේක තමයි මුලයක දීලා අග එකක් ආනකොට ලේසිම ක්‍රමය මේක මේකන පුළුවන් හැබැයි අග එකක් දීලා මුල එකක් ආනකොට ලේසිම ක්‍රමය මේක මේකෙන් බෑ ඒක නේද ඊට පස්සේ වීජීය සංකේතයක් පාවිච්චි කරලා සමීකරණයක් ගොඩනගා ගන්න හදන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා right ඒක මම අවසානට කියලා දෙන්නම් හේතුව මේ ක්‍රම දෙකෙන් කරන ගණන් දෙක ලේසි අරකදී සමහර දරුවන්ට පැටලීම වැඩි සමහර දක්ෂ දරුවන්ට ඒක ප්‍රශ්නයක් වෙන්නේ ඒත් මම මෙතනදී කරන්නේ සියලුම දෙනාට ගැළපෙන විදිහට ඉස්සලා කියලා දෙනවා සහ හැමෝට ඒ කියන්නේ දක්ෂම කෙනාටත් ඒ ක්‍රම හදන්න පුළුවන් වැඩි කියලා දෙන්න ඕන නිසා අවසානයේ මම තව ක්‍රමයක් කියලා දෙන්නම් මේවා හදන්න මොකද රුපියල් 2000කට කිනා භාණ්ඩයක් 120ක ලාභයක් ඇතුව මෙන්න ලකුණු කරයි පසුව විකිණීමේදී 105ක වට්ටමක් ලබා දී විකුණයි අහන ප්‍රශ්නේ තමයි විකුණු මිල අහන ප්‍රශ්නේ ටයිප් පුතේ ඩග් ගාලා අහන්න බලන්න හදන්න ඩග් ගාලා උත්තරයක් දාන්න ඩග් ගාලා උත්තරයක් දාන්න බලන්න chart එක අරගෙන තව ක්‍රමයක් තියෙනවා වීජ්‍ය සංකේත පාවිච්චි කරලා හදන්න පුළුවන් ආ මේ අනිත් එක මේ chart එක 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 විදිහ දිනවා ගහන්න පුළුවන් ගුරු ක්‍රම වලට දානවා මේ මං ගන්න විදිය. ඒක කොටුවක් වගේ ගන්න වෙලාවල් තියෙනවා.
හරි බලමු එහෙනම් මොකක්ද ඊළඟට කරන්න කියලා 2100යි කියලා දාලා තියෙනවා සමහර අය 2600යි කියලා සමහර අය දාලා තියෙනවා right බලමු කොයිකද හරියටම හොඳ කියලා right හරි ඔන්න බලා ගන්න පුතේ මේක හදන විදිය දහකට කෙනා බාණ්ඩයක් 120ක ලාභයක් ඇතුව මිල ලකුණු කරනවා කියනවනේ ඉස්සලම මිල ලකුණු කරනොත් ලාභයක් ඇතුව නේද ඒ කියන්නේ ටිකක් වැඩිපුර ගහයි නේද එතකොට මේ ගණන් ඇත්තටම හදන්න ලේසිම ක්‍රමය තමයි chart එක මේ බාන්නකෝ හරිද 120ක් ලාභ තියෙන මිල ලකුණු කරනවලු chart එක ගහගත්තා නම් ඇත්තටම ලේසි පුතේ තව ක්‍රම තියෙනවා ඒ උනාට ලේසිම විදිය මේක මේ බාන්නකෝ 2000ට කෙනා බාණ්ඩයක් 120ක ලාභයක් ඇතුව මිල ලකුණු කරයි කියනවනේ මොකද්ද මේ 120ක් කියන්නේ ඈ මොකද්ද පුතේ 120ක් කියන්නේ right 120ක් කියන්නේ මොකද්ද ඈ ලාභයේ 120ක් කියන්නේ මොකද්ද බාණ්ඩය ගෙනාපු ගාණ 100ක් නම් ලාභය 20ක් තියාගෙන විකුණුම කීයද 120යි කියන එක 100ට 20ක ලාභයක් කියන්නේ මොකද්ද 120ක ලාභයක් කියන්නේ පාණ්ඩය ගෙනා මිල 100ක් නම් ලාභය 20ක් තියාගෙන 120ට විකුණනවායි කියන එක 120ක ලාභයක් පැහැදිලිද 100ට නම් ගෙනාවේ ලාභය 20ක් තියාගෙන විකුණුම මිල 120යි නේද දෙක විකුණන්නේ නැහැ මේක මොකද්ද කරන්නේ ලකුණු කරනවා නේද එතෙන් දෙන්න මොකද්ද ලකුණු කරන මිල 2000කට ගෙනා බාණ්ඩයක් 120ක ලාභයක් ඇතුව මිල ලකුණු කරයි කියන්නේ ඒ කියන්නේ 120ක ලාභයක් තියාගන්නවා කියන්නේ දිනාවේ 100 නම් ලාභේ 20ක් තියාගෙන ලකුණු කරන්නේ 120යි කියලා නේද මේක තමයි 100ට 20 කතාව ඊළඟ මොනවද කියන්නේ පසු විකිනීමේදී 105ක වට්ටමක් දෙනවලු මොකද 105ේ කතාව වට්ටමනේ මේ 105 කියන්නේ මැදට එන්නේ අනිවාර්යෙන් මේ අදාළ ප්‍රසන්නතර අදාළ එක 105 නම් වට්ටම මැදට එන වට්ටම වට්ටමක් දෙන්නේ කාගෙන්ද අන්න ලකුණු කරලා තියෙන මිලට වට්ටමක් දීලා තමයි වත් කරන්නේ විකුණන්නේ ඒකනේ වට්ටමක් වෙනවා කියන්නේ විකිණීමේදී 105ක වට්ටමක් ලබා දී විකුණන නේද ඒ කියන්නේ 100කට ලකුණු කරලා තියෙන 100ක් නම් 5ක වට්ටමක් දීලා 95ට විකුණනවායි කියන එක 105ක වට්ටමක් දෙනවා කියන්නේ ඒක නේද ලකුණු කරලේ 100ක් නම් වට්ටම 5ක් දීලා 95ට විකුණනවායි කියන එක ඔකනේ 105ක වට්ටමක් දෙනවායි කියන්නේ නේද right එතකොට පුතේ මේ තුනෙන් කොයික හරි දන්නවනම් මේ ඕන එකක් කියුවේ මේ තුනනේ කොයික හරි දන්නවනම් මේ ඕන එකක් කියුවේ අපෙන් අහන්නේ බාණ්ඩ විකුණු මිල මෙන්න මේක තමයි අහන්නේ මේක හොයන්න නම් එක්ක වට්ටම දනන් ඉන්න ඕන වට්ටමක් කියලා දීලා නැහැ ලකුණු කළ මිල දනන් ඉන්න ඕන ලකුණු කළ මිලක් දීලා නැහැ මේ දෙකම නැතුව මේක හොයන්න බෑ එහෙනම් අර ගානෙන් මේකට අවශ්‍ය එකක් හොයාගන්න පුළුවන් ඒ මොකද්ද ගෙනා මිල දීලා තියෙන 2000යි කියලා ගෙනාමිල 2000යි කියලා දීලා තියෙනවා නේද? ඒකෙන් අපිට හොයාගන්න පුළුවන් ලකුණු කළ මිල කීයද කියන එක. ඒක අපිට හොයාගන්න පුළුවන් ලකුණු කළ මිල කීයද කියන එක. එතන මෙතෙන්ද මේක එනවද නැද්ද? මේක හරි. මේක දන්නවනම් මේක එව්වා. එහෙනම් ඉස්සෙල්ලාම ලකුණු කළ මිල හොයමු පුතේ. ඉස්සෙල්ලාම මොකද්ද වන්නේ? ලකුණු කළ මිල ලකුණු කළ මිල කොහොමද වන්නේ පුතේ? ඈ 2000 ලියනවා එතන ඉන්න 100ෙන් බෙදනවා 120ෙන් ගුණ කරනවා මේක සමහර අය ලියනවා මෙන්න මෙහෙමත් 100කට 20ක් ලාභ නම් 100කට 20ක් ලාභ තියාගන්නවා නම් 100ක 120ට ලකුණු කරන්න එහෙනම් 2000ක් කියලා ලකුණු කරන්න බලන්න 2000ෙන් ගුණ කරනවා කොහොමද කරනවා මේක අනිත් පැත්ත හරවලා මෙහෙමත් ලියනවනේ 100ට දෙමිච් එක විකුණන්නේ 120 නැත්නම් 100ට දෙමිච් එක ලකුණු කරන්නේ 120ට එනම් 2000 දෙමිච් එක බලන්න 2000 ගුණ කරනවා. ඔක ලියන්න පුළුවන් එක එක විදි තියෙනවා. කොහොම කරත් අන්තිමට වෙන්නේ එකම දේ. එහෙනම් මේකේ අර chart එකෙන් ලේසිම විදිය 2000 තිබුණේ එක බෙදනවා 100ෙන්. හොයන්න ඕනි මේකේ නම් 120ෙන් ගුණ කරනවා. ඒ හේතුව තමයි 100ක වටිනාකම දන්නවා 120ක වටිනාකම හොයන්න ඕනි. 100ක වටිනාකම දන්න වෙලාවට 1ක වටිනාකම බලන්න 100ෙන් බෙදනවා. පස්සේ 120ෙන් ගුණ කරනවා. බිංදු දෙකට බිංදු දෙකක් කපන්න सारे
बिंदु देखा बिंदु देखा अनुपा विषय अनुपा विषय बलमु अरे अनित्य की बातें नहीं करते हैं उन्हें क्विज़ करने के लिए तुमने अनित्य दिया वाला मुंह भैया करने लायक नहीं अनित्य दिया मेरे का मूल्य का दिल आगे कहाँ न कहाँ ना किंदा पिलारे सामान्य क्रमें कहाँ दाना पुलवा सामान्य क्रमें कहाँ दाना पुलवा उनका सामान्य क्रमें बिंदु ඉන්දුවට බිඳුවක් 200 දෙකෙන් ගුණ කරොත් කීයද රුපියල් 400යි ලාභය 400යි පුතේ 100කට 20ක ලාභයක් තියාගන්නවා කියන්නේ 400ක් ලාභ තියාගන්නවා එහෙනම් ඇතුළ ලකුණු කරයි අන්න දැන් හොයාගන්න පුළුවන් ලකුණු කළ මිල ලකුණු කළ මිල නේද එහෙනම් 2008 කිනා බාණ්ඩේට 120ක ලාභයක් කියන්නේ රුපියල් 400ක ලාභයක් තියාගන්නවා කියන්නේ 2008 කිනාවේ එකට වට්ටම 100ට 5යි එකට වට්ටම 100ට 5යි බලමු වට්ටම කීයද කියලා බිංදු 2ට බිංදු 2යි 24 වරක් 5 120යි වට්ටම 120යි ඒ කියන්නේ 120ක් අඩු කරනවා කාගෙන්ද මෙන්න මෙයාගෙන් අඩු කරන්න අන්න එහෙනම් පුළුවන් විකුණු මිල හොයන්න නේද 2400යි කියලා ගහලා තිබ්බ එක 120ක් අඩු වෙනවා බිංදුයි 8යි उपयाद
හරිද හැබැයි මේ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ කාලක නම් ගෙනා මිල දීලා විකුණු මිල වගේ අහනවා නේද මුල එකක් දීලා අග එකක් අහනවා නම් විතරයි මේ ක්‍රමේ පුළුවන් අග එකක් දීලා මුල එක අහනවා නම් ලේසිම විදිය chart එක right හරි ඔන්න මම දැන් අද කලවමේ ගණන් ගොඩක් කරා දැන් ඊළඟ ගන්නට යන්න හදන්නේ නම් right ඕකත් හදාගන්න ඕනේ ටක් ගාලා හදාගන්න ගොඩක් වෙලා දෙන්න බෑ ඉක්මන් කරන්න හරිද බලා ගන්න දැන් right එතකොට මේ chart එක නැතුව මේක හිතලා හදන්න බැරිද පුළුවන් ඕන තරම් ක්‍රම තියෙනවා මේකට right මම මේ chart එකක් කියලා දෙන්නේ ගොඩාක්ම දුර්වල දරුවෝ මෙතන ඉන්න හින්දා right දැන් මේ ගානෙන් අපි ඔය ක්‍රම කීපයක් බලමු හොඳයි right ඔන්න මම කියලා දෙන්නම් මේ ගණන් හදන්න පුළුවන් එක එක ක්‍රම හරිද යම් කිසි මිලකට ලකුණු කර තිබූ භාණ්ඩයක් යම් කිසි මිලකට ලකුණු කර තිබූ භාණ්ඩයක් 105ක වට්ටමක් ලබා දී යම් කිසි මිලකට ලකුණු කර තිබූ භාණ්ඩයක් 105ක වට්ටමක් ලබා දී රුපියල් 2850කට විකුණයි සොරි භාණ්ඩය මේ ගෙනහම මිල සොයන්න ඕනේ. විකුණයි භාණ්ඩය ගෙනහම මිල සොයන්න. භාණ්ඩය ගෙනහම මිල සොයන්න. රයිට්. දැන් ඔය වගේ ගානක් කොහොමද කරන්නේ පුතේ? ඔය වගේ ගානක් කොහොමද කරන්නේ? හොඳට කල්පනා කරලා උත්තරයක් දෙන්න බලන්න. යම් කිසි මිලකට ලකුණු කර තිබූ භාණ්ඩයක් 105ක වට්ටමක් ලබා දී රුපියල් 2850කට විකුණයි. නේද? වට්ටමක් ලබා දීලා පුතේ. හරිද එතකොට මොකද වෙන්නේ 105ක වට්ටමක් ලබා දී රුපියල් 2850කට විකුණයි භාණ්ඩය ගෙනා මිල සොයන්න. එතකොට දැන් මේකේ දැන් සාමාන්‍යයෙන් වෙන්නේ මොකද්ද? ඈ භාණ්ඩයක් මොකක් කරලා ලකුණු කරලා තියෙන මේවා. පස්සේ එකට වට්ටමක් දෙනවනේ. පස්සේ විකුණනවා. මේක දීලා මේක ඇහුවොත් හරියට. හැබැයි මේක දීලා මේක ඇහුවොත් අනිත් අත දොර අනිත් හතට හදන ගණන් නම් කොහොමවත් අර නිකන් ක්‍රමෙන් හදන්න බෑ. හේතුව පුතේ මෙන්න මේකයි. හොඳේ. දැන් හිතනවා 105ක වට්ටමක් දෙනවා කියලා නේ කියන්නේ. මේ වට්ටම දෙන්න විකුණු මිලටද ලකුණු කළ මිලටද?
ගහලා තියෙන මිලට 105ක වට්ටමක් දීලා විකුණන එක නෙවෙන්නේ. නැතුව විකුණන මිලට 105ක වට්ටමක් දීලා ලකුණු කරනවා නෙවෙයිනේ. මේක වෙන්නේ මේ අතට. මේ අතට තමයි වෙන්නේ. මේකට තමයි 105 දෙන්නේ. වට්ටම නේද? එතකොට මෙයාව තමයි 105ෙන් ගුණ කරනවා නම් ගුණ කරන්න අයිතියක් තියෙන සාමාන්‍ය ක්‍රමයක. නේද? හැබැයි මේක දීප වෙලාවට මේ කොහේනවා නම් එහෙම බෑ. රයිට්. එහෙනම් මේක තාර්කිකව මෙහෙම හිතන්න පුළුවන්. දැන් අපිට මේ ගානේ මොකද්ද? ලකුණු කර තිබූ භාණ්ඩයක් ඒක දන්නේ 105ක වට්ටමක් දී විකුණයිලු. විකුණන්නේ කියනද? 2850ට. නේද? එතකොට අපෙන් අහන්නේ ලකුණු කළ මිල. මේකනේ අහන්නේ අනිත් පැත්තට අහන්නේ. දැන් මේක තාර්කිකව ටක් ගාලා හදන්න ක්‍රමයක්ත් තියෙනවා. මෙන්න දැන් එක් කියලා දෙන්නයි හදන්නේ. ස්ටාර්ට් එකටම හුරු වෙන්නේ නැතුව. හරි. හරි ඉස්සර තේරුම් ගන්න 105ක වට්ටමක් කියන එකේ තේ අර චාට් එකේ දේම තමයි ඉතින් පාවිච්චි කරන්න එකට. 105ක වට්ටමක් දෙනවා කියන්නේ මොකද්ද මුතු? 100කට තිබිච්ච එක 5ක වට්ටමක් දීලා 95ට විකුණනවායි කියන එක. හරිද? එතකොට ලකුණු කලේ 100ට නම් විකුණන්නේ 95ට. ඒක අනිත් පැත්ත. විකුණන්නේ 95ට නම් ඒක ලකුණු කරන්න ඕනේ 100කට. නේද? අය මොකක්ද තේරුම් ගන්නව මේ ලකුණු 100ට ලකුණු කරා නම් 95ට තමයි විකුණන්නේ 105ක වට්ටමක් දෙන්නේ. එහෙනම් 95ට විකුණන්නේ නේද 100ට තමයි ලකුණු කරන්න ඕනේ නේද? ඒ කියන්නේ 95ට විකුණු දෙකක් ලකුණු කරලා තියෙන්න ඕනේ 100ක්. එහෙනම් අපිට මෙහෙම හිතන්න පුළුවන්. තාර්කිකයක් ගොඩනගන්න පුළුවන්. හරි. 95ට විකුණන්න නම් ලකුණු කරන්න ඕනේ 100ට. හරිද? අපිට තාර්කිකයක් හදාගන්න පුළුවන් මෙහෙම. 95ට විකුණන්න නම් ලකුණු කරන්න ඕනේ 100යි කියලා. එහෙනම් 2850කට විකුණන්න ඕන නම් ලකුණු කරන්න ඕනි කියලාද කියලා බලන්න. ඒක 2850ෙන් ගුණ කරා නම් හරි. නැත්නම් මේ අනිත් පැත්තට තියෙන ගණන් වල 2800 ලියලා ගුණ කරන්න ඕනි. ඒක අනිත් පැත්තට 100ට 95ෙන් නෙමෙයි 95ට 100ෙන් ගුණ කරන්න ඕනි. හරිද? මේක දීලා මේක ඇහුවා නම් 100ට 95ෙන් ගුණ කරනවා. මේක දීලා මේක ඇහුවා නම් 95ට 100ෙන් ගුණ කරනවා. නේද? අර මම කරපු එකම තමයි. මම කරේත් මොකද්ද? ලකුණු කරලා තියෙන මිල 100ක් නම් වට්ටම 5ක් දීලා විකුණන මිල 95ක් වෙනවා. වට්ටම දෙනවා කියන්නේ මිල අඩු වෙනවා. මේකෙන් දන්නේ කොයිකද මේ ටික? විකුණන මිල කීයද? 2850යි. අහන්නේ ලකුණු කළ මිල. අහන්නේ ලකුණු කළ මිල. තාත් එක්ක ගියවට පස්සේ කෙලින් උත්තරයක් දෙන්න පුළුවන්. ලකුණු කළ මිල සමානයි 2850 යනවා. ඒක එතන ඉන්න 95ෙන් බෙදනවා. ඇයි ඒ? 95ක වටිනාකම දන්නවා 100ක වටිනාකම හොයන්නේ නැහැ. නා 95ෙන් බෙදලා ලකුණු කළ මිල කියන්නේ 100 100ෙන් ගුණ කරනවා 100ක හොයන්න. නේද? එහෙනම් 2850 95ෙන් බෙදන්න. නේද? කැපෙන්නේ නැහැනේ මේ වනේ. ඒකෝන්න මේක 5ෙන් එහෙම කපලා සරල කරගන්න පුළුවන්. එහෙමත් පුළුවන්. මේ දෙන්න 5ෙන් කපලා සරල කරගමුද? ඈ? මෙයාට 5ව 20ක් තියෙනවා පුතේ. මෙයාට 5ව නමයට පහේ එකයි 45ට පහේව 9 19 නේද 100ට පහේව 20යි 95ට පහේව 19 එතන මොකද කරන්න ඕනේ 2850 20ෙන් ගුණ කරලා 19ෙන් බෙදුවත් හරි 2850 19ෙන් බෙදලා 20ෙන් ගුණ කරත් හරි අපි එමු මොකද 2850 ඉස්සරව 19ෙන් බෙදුව බලන්න 100ට 19 එකයි 1 කරත් 19 19 100ක් විතරද 9 අනුපා ගන්නවා අනුපාට 19ව 5ක් තියෙනවානේ පස්සරන් 9 45න් 4ක් ඉතිරි පස්සරක් 5ක් අනුපා ගන්නට බිංදුව ඉතුරුනේ ගන්නවා මේ බිංදුව බිංදුවට 19ව නේ 150ක් වෙනවා ගන්න පුතේ 2850 19ව 150ක් වෙනවා 150 ගුණ කරන්නේ 20 15ව 2ක් 30යි බිංදුව 2යි රුපියල් 3000යි කියලා ලස්සන උත්තරේ එනවා නේද රුපියල් 3000යි කියලා ලස්සන උත්තරේ එනවා පැහැදිලි නේද? රයිට් ඔන්න විදිහට තමයි නේද? වට්ටම් ගණන් වලදී වෙන්නේ. ඈ වට්ටම් ගණන් වලදී වෙන්නේ. හොඳට තේරුම් ගන්න පුතේ හොඳේ. ස්ටාර්ට් එක දාගත්තාම ඕන විදිහට කරකිරු ගහන්නේ. එතකොට
उत्तरी दारती रहा वाले तन कदम गारेगा उत्तर कल्पना का मम्मी का पटे अटक वीमिशा अटक वाक लबादी मनीषा पेन्नवीद अटक वीम निशा निमाल्ट निमाल्ट सपत्तु कुट्टमा सपत्तु कुट्टमा प्याल इदास अतसिया हतलिया कटे प्याल इदास अतसिया हतलिया कटे निलदी जनी मटे है कि ये अरे तो येलेंदा बांडे येलेंदा बांडे लाकुनु कर तनि क्रम कल्पना पटना निमल इतल बल मिनी दिखा मिनी दिन
උත්තර හරි මම කරන්න දැන් අහගන්නකෝ මෙලෙන්දෙක් සීරඩක වට්ටමල් ලබා දීම නිසා නිමල්ට සවත්තු කුට්ටම රුපියල් 1840කට මිලදී ගැනීමට හැකි විය දැන් මෙලෙන්දා තමයි සීරඩක වට්ටම ලබා දීලා තියෙන්නේ නේද හරි මෙලෙන්දා පාන්නේ ලකුණු කර තියෙන නිසා තමයි අහන්නේ ඒක මේ කතාවේ වට්ටම දීලා තියෙන්නේ මෙලෙන්දා නේද එතකොට මෙලෙන්දා පාන්නේ ලකුණු කළ මිල තමයි අහන්නේ හරිද लकुन වට්ටම අටක් දීලා විකුණුම කීයක් වෙයිද 92ක් වෙනවා කියන එක 100කට වට්ටමක් දෙනවා කියන්නේ 100කට 8ක වට්ටමක් දෙනවා 100කින් 8ක් අඩු කරොත් 92කට විකුණන්නේ ඔකනේ වෙලෙන්දාගේ අනු උතර වෙලෙන්දා බාහනේ ලකුණු කරලා තියෙන මිනිහ 100කට වට්ටමක් දීලා බාහනේ 92කට විකුණනවා එතකොට නිමල්ට සපත්තු කුට්ටමක් 1840කට මිලදී ගත හැකි එතකොට මේ ගත් මිලක් ගැන තියෙනවානේ මේ ගත්මිල කියන්නේ මොකද්දද නිමල්ට මේක 1840කට ගන්න පුළුවන් උනේ වෙලෙන්දා ඒ ගානට විකුණන නිසා. ඒතර මේ අපිට පටලවන්න තමයි දීලා තියෙන්නේ මේ ගාන වෙලෙන්දා කනුව අපි හිතන්න ඕනේ නේද? වෙලෙන්දා තමයි 100කට වට්ටම ලබන්නේ. නැත්තම් නිමල්ට 100කට වට්ටම ලැබෙනවා කියලා විතරක් මේ ගාන හදන්න පුළුවන්. එහෙමත් පුළුවන්. එකම දේ වචන විතරයි වෙනවා. නිමල් ගැන හිතලා මේ ගාන හදුවොත් හරි. ලකුණු කළා තියෙන මිලෙන් නේද නිමල්ට අනුවනල් ගහලා තියෙන මිලෙන් නිමල්ට ලැබෙනවා 100කටක වට්ටමක් ලකුණු කළා තියෙන මිලෙන් 100කටක වට්ටමක් ලැබිලා නිමල්ට මේක ගන්න පුළුවන් නිමල්ට මේක ගන්න පුළුවන් කීයකටද 92කට 100කටක වට්ටමක් ලබා දෙනවා කියන්නේ නිමල්ට සාපේක්ෂව ගත්තොත් නම් නේද නිම් ලකුණු කරලා තියෙන්නේ 100යි නම් නිමල්ට රුපියල් 8ක වට්ටමක් ලැබෙනවා 100කට වට්ටමක් ලැබෙනවා කියන්නේ ඒකනේ මුදලාලි ඉවත් වෙනවා වට්ටමක් දෙනවා නිමල්ගේ පැත්තෙන් නම් වට්ටමක් ලැබෙනවා වට්ටමක් ලැබෙනවා කියන්නේ මොකද්ද මිල අඩු වෙනවා කාගෙන්ද නිමල්ට ගන්න ගිය සපත්තු කුට්ට මේ ගහලා තියෙන්නේ 100 නම් එයාට රුපියල් 8ක වට්ටමක් ලැබෙනවා එතකොට එයාට ගන්න පුළුවන් 90 දෙන්න නේද නිමල්ගේ පැත්තෙන් නම් දක්මිල කීයද 1840යි වෙලෙන්දක පැත්තෙන් හිතුවොත් විකුණුව මිල තමයි 1840 මේ දෙකම එකයි නේද මේ දෙකම එකයි සාමාන්‍යයෙන් නේද වෙලෙන්දා ගැන හිතුවොත් 100ක් කියන්නේ එයා ලකුණු කළා වට්ටමක් දීලා විකුණනා නිමල්ගේ පැත්තෙන් හිතුවොත් ලකුණු කරලා තිබෙට වට්ටමක් ලැබිලා නිමල්ට ගන්න පුළුවන් මේ දෙකම එකයි වෙලෙන්දා විකුණන ගානෙ ඉතින් නිමල් ගන්නෙ නේද එහෙනම් මේක නිමල්ගේ පැත්තෙන් හිතන්නේ වෙලෙන්දගේ පැත්තෙන් හිතලා බලන්න හරි නේද ඔන්න වෙලෙන්දෙක් භාණ්ඩයක් ලකුණු කරලා තියනවා 100යි කියලා ඒක නටක වට්ටමක් දීලා විකුණනවා 92කට ඒ විකුණන මිල තමයි මේ 1840 කියන්නේ ඒකනේ නිමල්ලේ ගන්න අරන් තියනවා කියන්නේ එහෙනම් අපෙන් අහන්නේ ලකුණු කරලා තිබු මිල මෙන්න මේක අහන්නේ අනිත් පැත්තේක එහෙනම් කෙලින්ම chart එක දීලා හදන්න පුළුවන් ලකුණු කළ මිල සමානයි 1840 ලියනවා ඒක බෙදනවා 92කින් පුතේ ගුණ කරනවා 100ෙන් 92කින් බෙදලා 100ෙන් ගුණ කරනවා පුතේ दस हजार
මේ අනුදකින් බිදුව 20යි 20 10ෙන් ගුණ කරලා 100ෙන් ගුණ කරන්න ඕනේ තමයි කියන රුපියල් 2000යි පුතේ මම වට්ටම් කතන්දරය 2000යි දෙරුණාද අයි toy දිර තමයි කියන්නේ අයි එන ටග් ගල් ලියාගෙන අපි අන්තිම මාතෘකාව කතා කරමු තමයි මිනිත්තු 10ක් තියෙනවා කොමිස් එතනින් පාඩම අපිට ඉවරයි එතකොට අනේ අපිට තව සුළු පොලිය තියෙනවා නේ සුළු පොලිය අපි වෙනම කතා කරමු වෙනම මාතෘකාවක් පිළියෙට නේද ඔබන සතිය කතා කරමු සුළු පොලිය දහය වසරන වල පට්ටා සුළු පොලිය මේ පාඩම ගොඩක් දුරට කතා කරන්න තියෙනවා පුතේ ආදායම් බදු වරිපණම් බදු ඕවත් තියෙනවා කතා කරන්න ඕනේ ලේසි නෑ මිනිඳු වල ලියන්නේ මම ඉක්මන් කරන්න බදු කතන්දර ටික නම් එච්චර මේ තරම් දිගට ඇදෙන්නේ නැහැ ලේසි. ඒක නම් එකට වශයෙන් ඉවර කරන්න පුළුවන්. මේ 9 වසර ටික තමයි මේ වාර්ට මේ කරන්නේ තාම මේ ටිකක් වෙලා යනවා. ඇත්තටම 10 වසර වුණාට මේ තාම කරන්නේ 9 වසර ගණන් පුසි. රයිට්. වාර්ටේ 9 ඇච්චර හයිට ගියවුරු තිබුණ නැහැ නේද? ඇයි? ආගන්න කොමිස්. මාතුකාව පුතේ කොමිස්. ඒ කියන්නේ මොකද්ද කොමිස් කියන්නේ? නේද මේ වගේ දෙයක් වයි ගන්න අපි කාගේ හරි ඉඩමක් විකුණලා දෙනවා. එතකොට ඉඩමේ අයිතිකාරයා මොකද කරන්නේ? අපිට පුතේ ඒකට සන්තෝෂමත් වෙනවා. නේද? ඔයා ඉඩම මගේ ඉඩම විකුණලා දුන්නා. නේද? ඒ හින්දා මම ඔයාට 30ක් හරි දෙනවා කියලා. අන්න ඒ සන්තෝෂමට තමයි මේ සාමාන්‍යයෙන් කියන්නේ කොමිස් මුදල කියලා. හරිද? හරි. හරි. එතකොට මම පුතේ මොකද්ද වෙන්නේ? හරිද? මේ කොමිස් මුදල කියන්නේ මොකද්ද? දැන් අපි සාමාන්‍යයෙන් ඉඩමක් එහෙම විකුණලා දෙනවා නම් අපි අපි තමයි තරව්කාරය එතකොට හරිද අපි අනුංගිරම කුල දෙනවා අපි තමයි තරව්කාරය එතකොට තරව්කාරයාට ඒ ඉඩමේ අයිතිකාරයා ඉඩම විකුණන ඒ විකුණනකට උදව් කර එකට අපිට ලබා දෙන මුදල තමයි කොමිස් මුදල කියලා කියන්නේ හරි ලේසි දෙයක් ඒක නේද වා මෙහෙම හිතන්නකො රුපියල් පොඩියක් ගමුක ලක්ෂ 5කට රුපියල් ලක්ෂ 5කට විකුණු ඉඩමක් සඳහා විකුණු ඉඩමක් සඳහා 100ට 3ක කොමිස් මුදලක් තරව් කරුට ගෙවයි කොමිස් මුදලක් තරව් කරුට ගෙවයි लक्ष पहाकट विकुणु लक्ष पहाट विकुणु लक्ष पहाट विकुणु सीयर तुना केवल නේද එහෙනම් අපි ගන්නවා කොමිස් මුදල හරි ලේසි එක නක් කොමිස් මුදල සමානයි ලක්ෂ 5ට විකුණනකට තමයි 100ට 3ක කොමිස් ගෙවන්නේ එහෙනම් ලක්ෂ 5ට 100ට 3ක් ගෙවනවා කියලා අපි කියන්නේ පුතේ එහෙනම් අපි ඒක 100ට 3ෙන් ගුණ කරා නම් හරි ලක්ෂ 5 0.2ට 0.2ක් කපන්න ඉතුරු වෙන්නේ කීයද 5000 ඒව 3ක් රුපියල් 15000යි හරිද? දැන් නේද? right ඔය විදිහම තමයි කොමිස් ප්‍රසත් වෙන්නත් පුළුවන්. හරිද? ඔය විදිහම කොමිස් ප්‍රසත් වෙන්නත් පුළුවන්. ඉවර නැද්ද? දලා ඕනම් කියන වෙලාව ඕනි කියලා පුතේ. සබ්ජෙක්ට් නැහැ වෙලාව ඕන නැතුව ඇති නේද? right හරි. ඔය විදිහම තමයි කොමිස් ප්‍රසත් වෙන්නේ.
ඇවිදපු මෙහෙම මේ රුපියල් ලක්ෂ 20කට රුපියල් ලක්ෂ 20කට විකුණු ඉඩමක් සඳහා රුපියල් ලක්ෂ 20කට විකුණු ඉඩමක් සඳහා හරිද කොමිස් ලෙස රුපියල් 80000ක් ලැබුණේ 80000ක් තරවකරුට ලැබුණේ කොමිස් ප්‍රතිශතය අහනවා නේද ඉතින් මම කියලා දිලා දෙනවනේ ක්‍රමයක් මොන ප්‍රතිශතය ඇහුවත් උඩ ඉන්න ඕනියේ හොයන එක නේද ඔයන්නේ කොමිස් ප්‍රතිශතය නම් ඔයන්නේ කොමිස් ප්‍රතිශතය නම් අද මම ක්‍රමයක් කියලා දුන්නා අනිවාර්යෙන් උඩ ඉන්න ඕනි කොමිස් මුදල කොමිස් මුදල යට ඉන්න ඕනි මොකද්ද පුතේ ආ මේ 80000ක් කොමිස් කියවන්නේ කාටද රුපියල් ලක්ෂ 20ක විකුණු ඉඩමක් සඳහා එන යටට දාන්න පුතේ මේ ගනුදෙනු විච වටිනාකම වටිනාකම තමයි යටට දාන්න ප්‍රතිශතයක් ගන්න 100 ගුණ දෙන්නව නේද හරි සරලයි එහෙනම් කොමිස් මුදල කීයද 80000ක් කොමිස් ගෙවවලු කොච්චර වටිනාකමකටද ලක්ෂ 20කට ඉඩමකට එහෙනම් මේක ප්‍රතිශතයක් ගන්න 100 ගුණ ගන්නවා මේක නම් උඩ බිඳු දෙකට යට බිඳු දෙකක් කැපිය හැකි නේද තව මෙතනත් උඩ බිඳු දෙකකට යට බිඳු දෙකක් කැපියයි තව පුළුවන් උඩ බිඳු දෙකයි යට බිඳු දාන උඩයි යටයි සමානව කපන්න එහෙනම් ඉතුරුලා තියෙන එක වැඩක් නැහැ 8 දෙකෙන් බෙදන්න 104යි පුතේ 104යි ඔන්න කොමිස් මය පුතේ ඔන්න කොමිස් පැහැදිලි නේද හදාගන්න එකේ නම් ඔන්න කොමිස් Enter to Bluetooth. හරිද? Right. Right. ඔන්න ඉදිරිය තමයි අපි ඒක කරන්නේ right. අපි ලබන සතිය කතා කරනවා නේද පුතේ? ආදායම් බදු, අරිපණම් බදු, වැප්බදු, දීරු බදු සහ සුළු පොලි කියන කොටස් ටික. හරිද? එහෙනම් හැමෝටම ආයිබෝන් කියලා ප්‍රාර්ථනා කරමින් අපි අදත් වෙනම වැඩම නවත්වනවා. සියලුම දෙනා ලබන සතිය ලැහැත් වෙලා එන්න ඕනි අනිවාර්යෙන් කතා කරන්න. හරිද? ආහන ප්‍රශ්නවලට උත්තර දෙන්න. එහෙම ලැහැත් වෙලා එන්න එනම් හරි. අපි ආයෙත් දවසක හම්බෙමු. හැමෝටම සුබ රාත්‍රියක් පුතේ. නම් ගිහින් එන්න හොඳේ. රයිට්. මම ඇත්තටම නේද නේද කියන්න ඕනි. ඔයාලට හරි ආසාවෙන් පන්ති කරන්න පුළුවන් පුතේ. ඔයාලා මාත් එක්ක කතා බහ කරනවා නම් මැසේජ් කරනවා නම් මුකුත් නෑ උත්තරයක් හවස් කියන්නේ නෑ එක්කෙනයි දෙන්න. අද දවසටම දෙන්නයි මේකට මැසේජ් කරේ. අනිත් කවුරුත් නෑ කතා ගන්න එහෙම වෙන්න බෑ එතකොට මට එපා වෙනවා පන්ති හොඳේ එහෙනම් ගිහිල්ලා එන්නම් පුතේ උසරණයි